සූදානම මට ටිකක් ගැටලු සහගත තැන් සහ වඩ වඩාත් ප්‍රකටව තේරුම් ගත යුතු මේ මිලින්ද ප්‍රශ්නයේ ග්‍රන්ථයට අදාළ කාරණා ටිකක් විග්‍රහ කරගන්න අපේ ත්‍රිපිටකයේ තවත් උපනං වන ඒ ත්‍රිපිටකයේ තියෙන අර්ථ හොඳට තහවුරු එළියට අරගෙන අර ප්‍රායෝගික පැත්තට යොමු කරලා පෙන්නන ගතිය හොඳට ඉස්මතු වෙලා තියෙන ග්‍රන්ථයක් නිසා මේ මිලින්ද ප්‍රශ්නය කියන ඒ ග්‍රන්ථ රත්නය තුළ තිබෙන දහම් කරුණු ඉතාමත්ම වැදගත් නිසා මේ යම් යම් කාරණාවන් තව ටිකක් වැඩිපුර අර සාකච්ඡාව තුළින් ප්‍රකට කරලා අරගෙන ඒ තුළින් අපේ ධර්මඥානය ප්‍රතුල බවට පත් කරගන්න උවමන නිසයි මේ ප්‍රශ්නේ නගන්න අදහස් කරන්නේ. ස්වාමිනේ මෙතන මේ නාගසේන මහරහතන් වහන්සේ ළඟට මිලිඳු රජුරෝ ආපු එක අවස්ථාවක එතුමා අහනවා, ස්වාමීනි මේ යම් කිසි කෙනෙක් ප්‍රතිසන්ධි වශයෙන් උපදින්නේ නැති අය ඉන්නවද, නැවත උපදින්නේ නැති අය ඉන්නවද, මේ ඒ උපදින්නේ නැති කෙනා තමන් උපදින්නේ නැති බව දන්නවද? දැන් එතන ටිකක් සංකීර්ණ ප්‍රශ්නයක්, නිකන් එතන ගැටලු සහගතව වගේ, කියන්නේ ප්‍රශ්නේ මේ ප්‍රශ්නේ අපට ටිකක් ගැටලු සහගතව වගේ ප්‍රශ්නයක් තියෙනවා. උපදිනවද, උපදින්නේ නැති අය ඉන්නවද, ඒ උපදින්නේ නැති කෙනා තමන් උපදින්නේ නැති බව දන්නවද කියලා. එතන තනස පොඩක් ඒ කාරණාව පොඩ්ඩක් පැහැදිලි කරගන්න. කියන්නේ දැන් බුදුපස්සේ බුදුමහරහතුන් වහන්සේලාගේ ජීවිත දර්ශනය ප්‍රඥාවේ අවදි වෙච්ච අවස්ථාව තමයි මෙතන විග්‍රහ කරන්නේ. ඒ කියන්නේ දැන් රහතුන් වහන්සේ අනිවාර්යෙන් දන්නවා. ඇයි මේ රහත් වෙච්ච ගමන්ම කියන්නේ කීනා ජාති උසිතම් බ්‍රහ්මචාරයන් නාපරං ඉත්තත්තාය කියලා කියන්නේ. එහෙමයි. ඉපදීම ක්ෂය වුණා. ඉතින් ඒක ප්‍රත්‍යක්ෂවම දැනගත්තා. ඉපදීම ක්ෂය වුණා. ඒක ක්ෂය කර ගැනීමට අවශ්‍ය කරන වැඩ ටික කරලා ඉවරයි. ආය මතු මුහු කරවන්න දෙයක් නැහැ කියලා දැනගන්නවා. ඒතර ඒක උදම් වැනීමක්. එතකොට ඒක අනිවාර්යයෙන්ම ඒතර උපමාවක් කියනවා. මේ දැන් උඹරක් දිගට දිගට වගා කරගෙන එන එක්කෙනා යම් අවුරුද්දක යම් කන්නක විවැපුරුවේ නැත්නම් අස්වනු ලැබෙන්නේ නැහැ කියලා ඉරහඳ වාගේ දන්නවා. ඒ වගේ තමයි රහතුන් වහන්සේ බුදුපස්සේ බුදුමහරහතුන් වහන්සේ අනිවාර්යයෙන්ම උත්පත්ති ක්ෂය කළා කියන එක 100%ක්ම දන්නවා. ඒ වගේ අර සෝවාන් ආදී මාර්ගඵල ලබන කොටත් ඔය කතාන්දරයට සම්බන්ධ කතාවක් යනවානේ. සෝවාන් වෙච්ච කෙනෙක් සෝවාන් වෙලා ඉන්නවා දන්නේ නැතුව ඉන්න පුළුවන්ද? සකෘදාගාමි වෙච්ච කෙනෙක් සකෘදාගාමි වෙනවා දන්නේ නැත. ඒ වගේ තියෙනවා ඒ වගේ අවස්ථාවන්. නමුත් මෙතන එහෙම එකක් නැහැ. ඔක ඉදිරියට එන ප්‍රශ්නෝත්තර මාලාවලදී තවදුරටත් ඔක විග්‍රහ වෙනවා. මේ තමා ඒ තත්ත්වයට පත් වුණා නම් අනිවාර්යයෙන්ම තව වෙනත් කාරණා නොදැනගන්නට පුළුවන්. නමුත් රහත් වුණා නම් සෝවාන් කෙනා නොදැනගන්නවා. බවහතකින් තමන් හමාර වෙනවද කියන එක සෝවාන් කෙනා දැනගන්නත් පුළුවන් නොදැනගන්නත් පුළුවන්. සකෘදාගාමි කෙනා දැනගන්නත් පුළුවන් ඉදිරි භව කොච්චරද කියලා නොදැනගන්නත් පුළුවන්. අනාගාමි උතුමන් වහන්සේත් ඒ වගේ. නමුත් රහතුන් වහන්සේ කියලා කියවට පස්සේ රහතුන් වහන්සේ දන්නවා බීජ වැපුරුවේ නැත්නම් අස්වනු නොලැබෙනවා කියන එක ගොවියා හොඳට දන්නවා වගේ රහතුන් වහන්සේ දන්නවා බුදුපස්සේ බුදුමහරහතුන් වහන්සේ 100%ක්ම දන්නවා ආය මට උත්පත්තියක් නැහැ කියන එක. එතකොට කර්මක්ෂය වීම නිසා අන්න හරි උත්පත්ති හේතුව නැති කළා. කර්මය ක්ෂය වුණා නම් විපාකේ නැහැ. එහෙම එතන සංස දැන් ඔය කර්මක්ෂය කියන එක කොහොමද අපි විග්‍රහ කරන්නේ? කර්මක්ෂය කියන එක මෙහෙමයි. ඉතින් ඔය කර්මක්ෂය කියනකොට දැන් අපි රහත් වුණා. රහත් වුණාට පස්සේ මේ විපාකේ එන්නේ නැහැ කියලා එහෙම එක නැහැ. කර්මක්ෂය කියන එක අදහස් කරන්නේ මතු ප්‍රතිසන්දි දීමේ කර්මක්ෂය කළා කියන එකයි. නැත්තම් විපාක දෙනතුරු පෙර රැස් කරපු කර්මයන්ගේ විපාක එනවනේ. ඒක බුදුරජාණන් වහන්සේට කුසල විපාකත් ආවා. අසීමිත දෙවියන් සහිත ලෝකයාගෙන් සිව්පස්සය ආදී ලැබීමට ගරු බුහුමන් ලැබීමට
අකුසල විපාක 12ක් ආව ප්‍රකට වශයෙන්. තවත් සුළු සුළු ඒවා තිබුණා. 12ක් ප්‍රධාන වශයෙන් ඇවිල්ලා තියෙනවා. ඉතින් කුසල විපාක කියනවනම් අකුසල විපාකත් එනවා. එහෙන් අදහස් කරන්නේ නැවත ප්‍රතිසන්දියක් දීමට හේතු වෙන මේ ප්‍රතිසන්දි කර්මක්ෂය වෙනවා රහත් වීමත් එක්කලා. ආ ඉපදෙන්න හේතු වෙන කර්ම. හේතු වෙන කර්මේ නැහැ. නමුත් ප්‍රවෘත්ති විපාක ලබා දීමට තියෙනවා තියෙනවා. ඒව මේ ජීවිතයේ පිරිනොම් පානතුරු ලැබෙනවා. ඉතින් ආය ප්‍රතිසන්දියක් ලබා දෙන නිසා ප්‍රවෘත්ති විපාකත් මේ භවයට සීමා වෙනවා. එහෙමයි. ඊළඟ භවයක් දක්වා ඒකේ ශක්තිය බලාත්ම කිරීමේ හැකියාව නැහැ බල රහිත වෙනවා. දැන් ප්‍රතිසන්දි ගන්න සුදුසු කර්ම නැති වෙනවා කියන එක එතකොට ඒ කියන්නේ පෙර කරපු ප්‍රතිසන්දිදායක කර්මත් නැති වෙනවද නැත්නම් ඔක්කොම නැති වෙනවා. එතකොට මේ ජීවිතයේ කර්ම ඉපදීමක් නැහැ කියන එක නෙමෙයිද කියන්නේ. මේ පෙර ජීවිතයේ කර්ම ඉපදිලා ඉවරයිනේ දැන්. එහෙමයි. දැන් මේ ජීවිතේ උපදින්නේ ආදී ආය. එහෙමයි. මේ ජීවිතේ අපි කම රහත් වෙන කල් රැස් කරපු කර්ම තියෙනවනේ. ඒ කර්ම ආ විපාක දෙන්න අවස්ථාවක් නැහැ. දෙනවනම් මේ ජීවිතේ ප්‍රවෘත්ති විපාක ටික පමණයි. එතනින් එහාට ප්‍රතිසන්දියක් නැති නිසා ප්‍රවෘත්ති විපාක දෙන්න කොහොමත්ම පසුබිම නැහැ. එතකොට රහතන් දැන් රහතන් වහන්සේ කෙනෙක් කොහොමත් මම වැඩිපුර පැහැදිලි කරගන්නේ බින්දහන්. රහතන් වහන්සේ නමක් කොහොමත් පාප කර්ම කරන්නේ අකුසල් රැස් වෙන්නේ නැහැ කියන නෑනේ කියලා ගත්තාම හරිනේ. නමුත් කුසල් රැස් වෙනවනේ. කියන්නේ කුසල් රැස් වෙන කර්ම කෙරෙනවානේ. දැන් ඒක තමයි අර ඒ කුසල අකුසල රැස් වීමක් නැහැ. ඒව ක්‍රියා කියලා ක්‍රියාසීත් කියලා අපි දක්වන්නේ ඒ නිසාම. නමුත් මම මේ කියන්නේ නිකන් අපිට පොදුවේ සමාජයට නැගෙන ප්‍රශ්නයක් මම මේ අහන්නේ. දැන් ඒගොල්ලෝ හොඳ වැඩ කරනවානේ. කුසල වලට අදාළ දැන් මේ දැන් ධර්ම දේශනා කරනවා. වද පිළිවෙත කරනවා. අධ්‍යාපනය රහත් වුණත් අධ්‍යාපනය ලබනවා. උගන්වනවා. මේ ඔක්කොම කුසල ක්‍රියා නිසානේ. එතකොට ඒ වගේ ඒ උන්වහන්සේලාට කුසලයක් එතකොට අයිති වෙන්නේ නැද්ද? කුසල වෙනුවට හිතේ වැඩ කරන්නේ ක්‍රියා කියන ඒවා. ක්‍රියා කියන ඒවාට කියලා තියෙන නේවකුසලා නාකුසලා නැච කම්ම විපාකා කියලා. කුසලුත් නෙමෙයි අකුසලුත් නෙමෙයි. උන්වහන්සේලා අපේ අතින් සිද්ධ වෙන දැන් උන්වහන්සේලා අතින් පාප කර්ම කියලා නොකරනට අපි කියන බැරේ. දැන් අර ස්වාමීන් වහන්සේ වසලයා කියලා කතා කරනවා. තරහෙන් නෙමෙයිනේ කෙනෙකුට පිටින් බලාගෙන ඉන්න තරහෙන් ඔය කියන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ මෝගපුරුෂය කියලා කතා කරනවා. ඈ එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන්. නමුත් එතන අකුසල කර්මයක් රැස්වීම ඒක සිද්ධ වෙන්නේ නැහැ. ඊළඟට කුසල කර්මයක් අර විදිහට මහා කරුණාවෙන් ලෝකයේ දිසා බලලා උදව් උපකාර කරන්න ගියා බණ කීවා ඒ විදිහට කුසලයි. ඒ අපට කුසල කුසල් කියන අවස්ථාවට විකල්ප වශයෙන් උන්වහන්සේලාගේ හිතේ වැඩ කරන්නේ ජවන අවස්ථාවේදී ක්‍රියා. ක්‍රියා කියලා කියන්නේ ඔ කුසල. කුසල් නෙවෙයි නා කුසල. අකුසලුත් නෙවෙයි නැච කම්ම විපාක පෙර කර්මයන්ගේ විපාකත් නෙවෙයි. ඒ ඒ කරන දේ නරක කෙරෙන්නේ නැහැ. කියන්නේ හිතාමතා නරක කෙරෙන්නේ නැහැ. දැන් සමහර වෙලාවට නරක කියන එක ස්වාමීන් වහන්සේට හොඳ දේ මට නරක වෙන්න පුළුවන්. මං කරන එක දෙයක් එක්කෙනෙකුට හොඳ වෙන්න පුළුවන් තව කෙනෙකුට නරක වෙන්න පුළුවන්. එහෙම නෙමෙයි සමස්තයක් වශයෙන් අකුසල් රැස් වෙනවා කියන පැත්තට අදාළ අකුසල කර්ම කෙරෙන්නේ නැහැ නේ. කටයුතු කරන්නේ නැහැ. කෙරෙන්නේම නැහැ. ඒක ස්වයං සිද්ධයි. එහෙමයි. උත්සාහයෙන් නෙමෙයි. ඒක ස්වයං සිද්ධයි. එහෙමයි. නමුත් කුසල ප්‍රතිපදාවට අදාළ කටයුතුම තමයි කරන්නේ. නමුත් ඒව ක්‍රියා අර ක්‍රියාසිට කියලා අපි අභිධර්මයේ ඉගෙන ගන්න මේ කොටස වලදී එන්නේ ක්‍රියා මාත්‍ර පමණයි. මේක මතුවට විපාක උපදවන්නා වූ ශක්තියක් නැහැ. ප්‍රතිසන්දිදායක හෝ ප්‍රවෘතිදායක හෝ විපාක උපදවන්නේ නැහැ. ඒකනේ නේව කුසල නාකුසල කිය කුසල කුසල විපාක උපදවන ප්‍රතිසන්දි විපාක ප්‍රවෘති විපාක. කුසලුත් නෙමෙයි නම් අකුසලුත් නෙමෙයි නම් සැප දුක් වශයෙන් ප්‍රතිසන්දි විපාක ප්‍රවෘති විපාක ඉපදීමක් නැහැ. එහෙම තමයි කියන්නේ. එහෙම. එතකොට දැන් එතන මෙතන සඳහන් කළානේ දැන් ප්‍රතිසන්දිදා දෙන්න සුදුසු කර්ම ඉවරයි කර්මක්ෂය කියනවා. එතකොට මෙතන තියෙන්නේ කර්මක්ෂය කිරීම කියන ඔය කාරණයට අදාළව තියෙන්නේ ඒ රහතන් වහන්සේට මේ ජීවිතයෙන් මත්තේ නැවත උපතක් නැති නිසා නැවත උපතකට හේතු නැති නිසා මේ කර්ම වලට ඉඩ එන්නේ නැහැ කියන එකද? එහෙම නැත්නම් ඒ කර්ම නිකන් වේලිලා යනවා වගේ එකක් වෙනවද? රහත් වුණාට පස්සේ කර්ම රැස් වෙන්නේ නැහැ.
ඊළඟට නමුත් පෙර කරපු ප්‍රතිසන්ද විපාක ප්‍රවෘත්ති විපාක දීමට පෙර කැස් කරලා ඉවරයි. ඒවා කර්ම කරලා අහකයි. ඒවා විපාක දීමට එන්නේ නැහැ. එන්න හැකියාවක් නැහැ. මොකද හේතුව? භවයේ ආන්න එකයි කියන්නේ. ඒ කියන්නේ අර අර රහත් භාවයේ කියන එකට කර්මය ක්ෂය කළාට පස්සේ ප්‍රතිසන්ද ජන කර්ම රැස් වෙන්නේ නැහැ කියලා කියවට පස්සේ අර ප්‍රතිසන්ද විපාකයක් දෙන්න ක්‍රමයක් නැහැ. සීනා જાති කියලා කියවනේ. එහෙමයි. ඒ දැන් ඔතන කර්මක් හේ වුණා කියලා හිතපුවා සමහරු ඔව් දැන් කියන්නේ එකයි බුදුරජාණන් වහන්සේට මේවා නැහැ අරකයි මේක කියලා අර නික වේලිලා ගියා වගේ එකක් වෙනවා කියලා එහෙම එකක් නෙමෙයිනේ එහෙම එකක් නෙමෙයි කර්ම කළ දේ තියෙනවා ඔව් කර්මය කරපු එක විපාකේ විපාකේ නෙමෙයි කර්මය කරලා හකයිනේ විපාකේ එන්න අවශ්‍ය කරන පසුබිම ඔක්කොම නැති වෙනවා රහත් වීමත් එක්ක පසුබිම නැතිමයි තියෙන්නේ නැවත ප්‍රසන්නතේකට ගිය නැති නිසා ආන්නේ චරයි නැත්තම් ජීවත් වෙ ඉන්න කලෙනවා එහෙමයි ජීවත් වෙ ඉන්න කලිනව ඉන්නකන් එනවනේ පිරිනවන් පාන කලිනව එහෙමයි බලවත් විදියට එනේවත් බරපතල විදියට අඟුලිමාල ස්වාමීන් වහන්සේට මතකයිනේ කරපු අකුසල කර්ම අඹගහකට පොල් ගහව පොල් පොල් අඹගහකට පොල්ලක් ගහවත් ඒකත් කර කියලා ඔළුව වදිනවා අඹගහකට කොල්ලෙක් ගලක් ගහවොත් ඒකත් කර කියලා ඔළුව වදිනවා ඔළුව පලාගෙන පාත්‍රය කඩාගෙන සිවුරු ඉරාගෙන ලේ පෙරාගෙන නැවතින් බුදුරජාණන් වහන්සේ ඉවසන්න කියලා එහෙමයි දැනගෙන කළත් නොදැන කළත් හිතලා කළත් නොහිතා කළත් කර්ම විපාක අදාළයි. ඒ දැන ගැනීම නොදැන ගැනීම කියන එකේ ඕකේ දෙපැත්තක් තියෙනවා. ඔය දැන ගැනීම නොදැන ගැනීම කියන එකේ දැන් අපි නිදසුනක් විදිහට ගත්තොත් අපි මේ ගලේ ඇවිදගෙන යනවා. ඇවිදගෙන යනකොට අපට සතුන් පෑගිලා මැරෙනවා, කුඹි පෑගිලා මැරෙනවා. අන්න ඒකයි චේතනාව වැඩ නොකිරීම ඒහා සම්බන්ධව කියන එකයි විපාක නොදීමට නොදැනගෙන කළා කියන එකෙන් අදහස් කරන්නේ. දැන් අපි කිව්වොත් අපි විපාකේ දන්නේ නැහැ. විපාකේ දන්නේ නැහැ හැබැයි අපි ප්‍රාණඝාතාදී කරනවා විපාකේ නොදැන ගැනීම විපාකේ නොයෙමට හේතුවක් නෙවෙයි කර්මය සිද්ධ වුණා නම් විපාකේ අනිවාර්යයෙන්ම ලැබෙනවා ඔක තමයි අර කට්ටය අර ඕකේ ඕකේ එකතන කියනවා ඕකේනවා ස්වාමීන් වහන්සේ යම් කිසි කෙනෙක් කුසලයක් කරනවා දැනගෙන හොදට ඊළඟට කුසලයක් කරනවා එහෙම නොදැනගෙන යම් කිසි කෙනෙක් අකුසලයක් කරනවා හොදට දැනගෙන අකුසලයක් කරනවා එහෙම ප්‍රවීණත්වයක් නැතුව අකුසලයේ පිළිබඳ විපාකයේ පිළිබඳ එතනදී විස්තර කරනවා ඒ දෙකේ විපාක කොහොමද එන්නේ කියලා කියනවා අහනවා. ඒතකොට නාගසේන මහ රහතන් වහන්සේ කර කියනවා කුසලයක් කරනකොට හොඳට දැනගෙන කළොත් එහෙම මේක කර්මය කරන්නේ මෙහෙමයි චේතනාව පහළ වෙන්නේ මෙහෙමයි මේක විපාකෙ මෙහෙමයි කියලා හොඳට දැනගෙන කරොත් ඒක විපාක අසීමිතව ලැබෙනවා. විපාක වැඩි, සැප වැඩි. ඊළඟ කුසලයක් කරනකොට එහෙම නොදැනගෙන කළා නම් කර්මය විපාකේ දන්නේ නැහැ. නමුත් ඉන් කරනවා අනිත් අය කරන නිසා කරනවා. ඒ විදිහට කරා නම් ඒක දුර්වලයි. එතකොට නොදැනගෙන කොසපු නිසා තේරුමක් එච්චර බේරුමක් එච්චර නැතුව කරපු නිසා ඒක විපාකේ දුර්වල වෙන්නේ සැපේනේ දුර්වලව. හැබැයි අකුසලයේ ගැන කියනකොට ඕකේ අනිත් පැත්ත. අකුසලයේ පිළිබඳව යම් කිසි කෙනෙක් දැනගෙන මේකෙන් මෙච්චර අකුසල් රැස් වෙනවා මේක විපාක මේ දුක් විපාක ලබා දෙන්නේ මේ තැන්වල මේ වගේ විපාක ලබා දෙනවා කර්මය මෙහෙම වුණාට විපාකේ මෙච්චර ඵලය කීවට පස්සේ අස්වැන්න ඊට ගොඩාක් ලබා දෙනවා කියලා අර එක දෙලු දෙනගේ බෙල්ල කපලා ලොම් ගන්නට බෙලි කැපුම් බාර ලැබුවා කියලා ඒවා හොඳට දැනගෙන කරනවා. එහෙම කරන කෙනාගේ මොකද කියවේ? එයාට අකෝස් දුක් විපාකේ අඩුයි කියලා කිය. මොකද හේතුව? එයා යම් වෙලාවක සංවර වෙනවා. මේක බරපතලයි කියලා සංවර වෙනා වෙලාවක නතර කරනවා. පසුබැසීමින් කරන්නේ. ඒ නිසා එයාට එන්න තියෙන විපාකේ දුක් විපාක අඩුයි. ඊළඟට යම් කිසි කෙනෙක් නොදැන කරනවා. දැන් ඔය අකුසලයේ විපාකේ දන්නේ නැහැ. ඔහේ කරනවා හැමදාම කරනවා ප්‍රාණඝාතේ නම් මරණ කාලම කරනවා. දේවතුකම නම් හැමදාම නම් කරනවා. හොරකම නම් හැමදාම කරනවා. ඈ ඉතින් එහෙම කරාට පස්සේ මොකද? අන්න එතකොට නොදැනගෙන කරනවා. හැබැයි නොදැනගත්තර අකුසල චේතනා පහළ වුණා. එහෙනම් විපාකේ සොයන් සිද්ධයි. අන්න බලන්න එතකොට කුසලයක් කරනකොට දැනගෙන කීමිනුත් අකුසලයක් කරනකොට දැනගෙන කීමිනුත් කුසලයක් කරනකොට නොදැනගෙන කිරීමිනුත් අකුසලයක් කරනකොට නොදැනගෙන කිරීමිනුත් ඒ වගේ විපාක. එක මිනිස්සෙක් මට දවසක් ඕක මං රේඩියෝ එක කාර්ය මොක හරි කියවල මට බෙරලා ලියුමක් කියලා තිබුණා. ආඳුරෝ කියලා මේ පණින ඉලවුන්ට ඉනිමං පෙන්ත වගේ වැඩකන කරේ මේ නොදැනගෙන මේ දැනගෙන කරොත් අකුසල විපාක අඩු වෙනවා කියලා හිතන් කියලා. ඉතින් මොකක් කරන්නද මිනිස්සුන්ට? මට බැනලා ඉවල තිබුණේ. ඒ කියන්නේ මේ මම කියවන ඉතින් අකුසලයක් කරනකොට දැනගෙන කරොත් ඒක විපාක අඩුයි කියලා. එතකොට ඉතින් දැනගෙන අකුසල කරනවා එතකොට කියලා මොනව කරන්න ඔය මිනිස්සුන්ට මම උත්තරය වන්නේ නැහැ. කීවත් නැති අකුසල දැන දැනත් කරන ඕන තරම් කරනවානේ. ඔව් ඒ කියන්නේ මේක පාපයක් කියලා දැනගෙන කරනවා. නමුත් දැනගෙන කරනකොට යම් කාලයක සංවර වෙනවා. එහෙමයි.
එකෙනෙ මේකේ බරපතල විපාක තියෙන යම් කාලයක. නමුත් විපාක ගැන නොදැනගෙන කරොත් එහෙම යා නතර වෙන්නේ නැහැ. එහෙමයි. අර විදිහට පස්පව දසා කුසල් පටන් ගත්තා නම් ඉඩ ලැබෙන හැම වෙලාවෙම ඒකමයි කරන්නේ. එහෙම. අර ගින්නකට අත දාන කතාවක් තියෙන ගිනි දැල්ලා අල්ලන කෙනා ගිනි දැල්ලට දැවෙනවා කියලා. හා. දන්න කෙනා බොහොම පරිස්සමෙන් කරනවා. එහෙමයි. අනිත් කෙනා හොඳටම පුළුස්ස ගන්නවා. පුළුස්ස ගන්නවා. මොකද මොහසහගතෝ ඔහේ අත දාන. හා. වැඩිපුර පිච්චෙනවා. අනිත් එකට බොහොම සීරුවෙන් කරගන්න වැඩේ. එහෙමයි. අර සස දැන් ඔතන දැන් මෙහෙම බලපුවාම මේකේ භයානකම කියන්නේ දැන් තිරිසන් සත්තු තව සතෙක් මරාගෙන කනවානේ. ඔව්. එතකොට ඒගොල්ලෝගේ අර ආහාර දාමේ තියෙන්නම බලයෙන් වැඩි කෙනා දුබලයාව මරාගෙන කන සිරිතක්මනේ. ඔව්. එතකොට සන්ස මේ සතුන්ට ගොඩේ මකෙන්න විදිහ. ඔව් අනිවාර්යෙන්. දැන් ඔය මාංශ භක්ෂක සතුන් එහෙම අනිවාර්යෙන් ගොඩේන කාලයක් කියන්නවත් බෑ. එහෙම එකක් තියෙනවා. හැබැයි අර ඒගොල්ලන්ට යම්කිසි පාලනයක් තියෙනවා. දැන් මිනිස්සුયો කරන්න ගියොත් ඕක අවුරුදු ගණන් සංවිධානාත්මකව කරනවානේ. ඒ නිසා මිනිස්සෙයින්ට ඔය කුසලයේ පැත්තයි අකුසලයේ පැත්තයි අසීමිතව දිනු කරන්න පුළුවන්. ඒකනේ මිනිස්සයාට ආනන්තාරය කරන්නත් පුළුවන්. තිරිසතාතර ආනන්තාරය කරන්නට බෑනේ. මිනිස්සයාට බුදු වෙන්න පුළුවන්, පසේ බුදු වෙන්න පුළුවන්, රහත් වෙන්න පුළුවන්, ධ්‍යාන වඩන්න පුළුවන්. නමුත් තිරිසතාතර එහෙම කරන්න බෑනේ. ඒතර මිනිස්සයාට යනවනම් දෙපැත්තටම යන්න තියෙන ඉඩපාඩු. අනේකයි. එතකොට අකුසලේ පැත්තත් බරපතලව කරන්න පුළුවන් කුසලේ පැත්තත් බරපතලව කරන්නට පුළුවන්. කියන්නේ දැන් සතේ දකින්නකොටම ඒ සතාට පණින්නේ මේ සතේ කියලා මේ කුසලයක් අකුසලයක් ගැන හිතලවත් එහෙම නෙවෙයි. සංවිධානාත්මක වෙන්නේ අනේකයි. සංවිධානාත්මක වෙන්නේ දැන් මිනිස්සෙක් කරන්නේ ඔකට තුවක්කුවක් බැඳලා නේද කොච්චර જાති කරනවා උගුල්ලා ටෝලා. එතකොට දැන් අරහෙම නැහැ. ක්ෂණිකව දැක්ක ක්ෂණිකව මරාගෙන කෑව. එතකොට ඒක ධර්ම සිද්ධාන්තය අනුව ගත්තාට පස්සේ මිනිස්යාගේ අර කටයුතු සඳහා වැඩ කරන පූර්ව චේතනා සංඛ්‍යාව වැඩි. නමුත් සතාගේ සංවිධානාත්මක නොකරන නිසා සතාට කෙටි වේලාවක් දැන් පූසා ලේනෙක් අල්ලා ගන්න යනකොට කෙටි වේලාවක් තමයි කුරුමානම් අල්ලා ගිහිල්ලා අල්ලා ගන්න. නමුත් මිනිස්සේ කොහමද? අවුරුදු ගණන් ඔකට ප්ලෑන මේ සැලැස්ම සකස් කරනවානේ. ආ එහෙමයි. එතකොට සත් අර බුදුරජාණන් වහන්සේම දේශනා කරලා තියෙනවනේ හතර පායට වැටුණොත් ආයේ ගොඩේමක් නැහැ කියලා. එතකොට ඕක තමයි හේතුව. අනිත් අපායෙන් ගොඩාවත් දැන් අපි ගත්තොත් දැන් අවීචේ හිටියොත් ඒක ගෙවිලා ගොඩේන්න පුළුවන්. එහෙදි පාප කර්ම කිරීමක් සිද්ධ වෙන්නේ නැහනේ. ඊළඟ ප්‍රේතාපා හිටියොත් සාපිපාසාදී දුකෙන් ඉන්න අත මිදෙන්න පුළුවන්. කාටවත් එහෙම මරාගෙන කණ්ඩ යන්නේ නැහනේ. අසුරාපාය කොමත් සැපදු දෙපැත්තම තියෙනවනේ. තිරිසන් අපාය විශේෂයෙන් මාංශ භක්ෂක සතුන්. දැන් හස්තියයි ගවයයි මෝවාගේ සත්තු කියනවනේ දැන් සිරස අපායෙන් මිදෙන්න ඕන මෙන්න කියලා ඉන්නේ කියලා. මොකද හේතුව සතුන් මරාගෙන කන්නේ නැහනේ. නමුත් ඔය සිංහයෝ කොටියෝ පූසෝ වාගේ සත්තු එම මාංශ භක්ෂක ඒගොල්ලන්ට ගොඩේමක් කියන දෙයක් එම කරන්නට බෑ. එහෙම. දැන් මෙතන තවත් ප්‍රශ්නයක් තියෙනවා මේ යම් කිසි කෙනෙකුට ඥානය උපන්න නම් එයාට ප්‍රඥාවත් උපන්නද කියලා මේ ප්‍රශ්නයක් අහනවා. ඥානය උපන්නා නම් ප්‍රඥාවත් උපන්නද? එතකොට මේ ඥානය ප්‍රඥාව කියන්නේ දෙකක්ද එකක්ද? එකයි. මම කියන පකාරේන ඥානාතීති පඤ්ඤා. අනිත්‍ය දුක්ඛ අනාත්ම ආදී වශයෙන් විවිධාකාරයෙන් දැනගන්න නිසා ප්‍රඥාව කියලා කියනවා. මේ ඥානය කියලා කියන්නේ ඥානේ. ඥා කියන මේක මේ ධාතුව දැන ගැනීම අර්ථේ. දෙකම සමානයි. එහෙමයි. එතකොට ඥා කියන එකටත් ඥා පූර්ව පපූර්ව ඥා ධාතුව ඥාන කියන කොටත් ඒත් එකම ධාතුවෙන් තමයි සකස් වෙලා ඇවිල්ලා තියෙන නිසා දෙකම එකයි. ඒකට අර උපසර්ග පද ආදී යෙදීම නිසා වෙනස්කම් වෙලා අර්ථේ තීව්‍ර වෙලා අර්ථේ අඩු වෙලා එක එක දේවල් සිද්ධ වෙනවා. වචන වෙනස් වුණාට අර්ථේ එකයි. අර්ථේ එකයි. සමහර වෙලාවට අක්ෂර වෙනස් වෙන අක්ෂර වලින් කියවෙන්නේ වෙන වචනයක් කියන්නේ අර්ථයකයි. සමහරට උපසර්ගයක් වැඩි වැටිච්ච ගමන් අර්ථේ ලොකු වෙනසක් සිද්ධ වෙනවා. එහෙමයි. දැන් මෙතන මිලිඳු මහරජුරු අහනවා නාගසේන මහරහතන් වහන්සේගෙන් ස්වාමීනි එතකොට ඔය ප්‍රඥාවන්තය මුලා වෙන්නේ නැද්ද කියලා. ප්‍රඥාවන්තය මුලා වෙන්නේ නැහැ. මොතන අදහස් කරන රහතන් වහන්සේ. රහතන් වහන්සේ ගැන ඔය අහන්නේ. රහතන් වහන්සේ අංගර ඔය තිස්සලා දවසක් අපි සාකච්ඡා කරනකොට කිව්වා රහතන් වහන්සේට වරදින තැන් රහතන් වහන්සේ නොදන්න තැන් රහතන් වහන්සේ මුලා වෙන තැන් තියද කියලා. එතකොට කිව්වා මුලා වෙන තැනුත් තියෙනවා මුලා නොවන තැනුත් තියෙනවා කියලා කිව්වා.
මුලාවෙන තැන් කොහෙද කිය මේ මෝහය නිසා මුලා වෙනවා කියන කතාන්දරේ නෙමෙයි. ඒක ඒක සර්වඥ නොවන නිසා මුලා වෙන තැන්. ඒ කියන්නේ අපි කිව්වොත් අර කිව පෙර නොගිය විරු ගම් දනව. ස්කන්ධ ආයතන ධාතු වශයෙන් විපස්සනා කරනකොට තමන් විදර්ශනාවට නතු නොකරගත්තු කොටස්. ඊළඟට වෙනත් වෙනා ශිල්ප ශාස්ත්‍ර ආදී පිළිබඳව. අන්න ඒවා පිළිබඳව තමන් අධ්‍යයනය කරලා නැත්නම් කල්ැතුව රහතුන් වහන්සේ එතනදී මුලා වෙනවා කියලා කිව්වා. ඒ වැටහිම නැහැ කියලා කිව්වා. කියන්නේ මුලා වීම කියන්නේ අර ඒක තේරෙන්නේ නැහැ. මොහේ කියන අර්ථය නෙමෙයි. ඒක දන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ නම් බුදු බවත්ව කියලා සියල්ලනේ පිහිටන්නේ. එහෙමයි. මේ උතුමන් වහන්සේට ස්ථිර වශයෙන්ම පිහිටනවා හිතයි කය තුළ පංචස්කන්ධය තුළ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එක. මේක උපරිම පිට ඒකේ පැකිලෙන්න තැනක් නැහැ කියලා විස්තර කරනවා. පැකිලෙනවා නම් පැකිලෙන්න තැනක් තියෙන අර තමන් අධ්‍යයනය නොකරපු පෙර නොගිය විරු පෙර අත්හදා නොබැලු ශිල්ප ශාස්ත්‍ර ආදී පිළිබඳව අන්න ඒව පිළිබඳව මුලාවක් අනවබෝධයක් තියෙනවා. නමුත් අවබෝධය අවශ්‍ය කරන ටිකට තියෙනවා කියලා තමයි විස්තර කරන්නේ. දැන් මම මෙහෙම කියන්නකෝ යම් කිසි රහතන් වහන්සේ නමක් ඉන්නවා මහරහත් කියමුකෝ උන්වහන්සේට සිව් පිළිසිඹියාම තියෙන මහරහතන් වහන්සේ නමක්. නමුත් ඒ මහරහතන් වහන්සේ මේ කිරිතුණාගල ආරණ්‍යයට වැඩලා නැහැ මීට කලින්. කවුරු හරි රහතන් වහන්සේ නමක් ඒ රහතන් වහන්සේට කවුරු හරි කෙනෙක් කියනවා මෙහෙම කිනිතුලාගල කියලා ආරණ්‍යයක් තියෙනවා කිනිතුලාගල ආරණ්‍යයට වැඩියද වඩිනවද වැඩලා තියෙනවද. එතකොට උන්වහන්සේගේ අනිවාර්යම උත්තරය වෙන්නේ මං දන්නේ නැහැ වැඩලා නැහැ. ඒ වගේ අර්ථයක් ඒ වගේ තමයි. ඒක තමයි කතාව. දැන් පින්නපාත යන පාරවල් අහවල් තැන පින්නපාතයක් තියෙනවා නෑ කියලා කිව්වොත් එම කොහෙද තියෙන්නේ කියලා අපි වගේ හොයාගෙන යන්නට ඕනේ. එහෙනම් දැන් අර බුදුරජාණන් වහන්සේ පණවලාම තියෙනවනේ යම් කිසි ආගන්තුක භික්ෂුන් වහන්සේ නමක් වැඩිව රහත් උනත් නොඋනත් ඒ නේවාසික භික්ෂුන් වහන්සේගේ වගකීමක් යුතුකමක් තියෙනවනේ ඒ ආගන්තුක ස්වාමින් වහන්සේට වැඩිය යුතු ප්‍රදේශ වතාව ඔව් කියලා දෙනවා ඒ කාර්යය. කොහටද පින්නපාතේ වඩින්න ඕනේ ඒ ගමේ විස්තර ටිකක් කියලා දෙන්න කියන එක වතක් වශයෙන් තියෙනවනේ. එතකොට බුදුරජාන් වහන්සේ ඒ වගේ මේ වතක් විදිහටම මේක විනය නීතියක් කොටම පැනවීමක් තියෙනවා මේ මීට අදාළ. එහෙම කිව්වා. ඔව් එහෙම රහතුන් වහන්සේ නමක් වැඩියත් උන්වහන්සේටත් අනුගමනය කළ යුත්තේ ආවාසික ස්වාමීන් වහන්සේලා වශයෙන් අර ක්‍රමෙම තමයි. එහෙමයි. ඒක වෙනසක් නැහැ. රහත් උනා ශික්ෂාපදේ රහතුන් වහන්සේටත් අදාළයි කොයි කෙනාටත් අදාළයි. එහෙමයි. ශික්ෂාපද මාර්ගඵල ලාභීන්ට අඩු වැඩි කරලා මේ පෘතුග්ජනයන්ට අඩු වැඩි කරලා හැම එහෙම පැනවීමක් නෑ. එහෙමයි. දැන් අන්න ඒක තමයි. එතකොට මෙතන මේ අර රහත් උණු කෙනෙක් නම් අපි හිතන්නේ සියල්ලම දත් කියලා. රහත් උනාගේ පස්සේ ආයේ කිසි දෙයක් මේ උන්වහන්සේලාට දැනගන්න ඉතුරු වෙලා නෑ වගේ කියන දර්ශනයක් අපිට තියෙනවා සාමාන්‍ය. දැන් ඒකට තමයි මේ මෙතන මේ මේ නාගසේන මහරහතන් වහන්සේගේ මේ ප්‍රශ්නේ යොමු කරලා තියෙන්නේ. මිලිඳු රජුරුව ඔව් තවදුරටත් ඔය කියනවනේ විස්තරේ ඊළඟට අහනවනේ. එතකොට රහතුන් වහන්සේගේම ප්‍රඥාව පහළ වුණාට පස්සේ මෝහයට මොකද වෙන්නේ කියලා අහනවනේ. එතකොට කියනවා මෝහේ නිරුද්ධ වුණා. එතනින් බිඳිලා ගියා. ආයි උපදින්නේ නැහැ. ඉතින් තවදුරටත් ඔය විස්තර කරගෙන යනවා. ඔකෙදි මේ දැන් ප්‍රඥාව සහ මෝහය එකට එකතු වෙන්නේ නැති ධර්ම දෙක. ධර්මතා දෙක. එතකොට මෝහයගේ දුරස් නැත්නම් සේවීමමයි ප්‍රඥාව. ඔව්. දැන් ආලෝකේන කොට අඳුර තියෙන්නේ නැහැ. එහෙමයි. දැන් මේ ඉරපායගෙන එනවා. දැන් අඳුර තියෙන්නේ නැහැ. ඉරපායගෙන අපි කියන එළි වැටෙනවා. ඒ කියන්නේ අඳුර නැති වුණා. එහෙමයි. අඳුර දුරු වීමයි ආලෝකයේ පහළ වීමයි පෙරපස්න වේ සිද්ධ වෙන ක්‍රියාදාමය. ඒ ප්‍රඥාව කරන කොටගෙන ප්‍රඥා ආලෝකයේ මං හිතන ප්‍රඥා ආලෝකය කියන්නේ තෝ කාරණේ නිසා තමයි. අර මෝහය නැමැති අඳුර දුරු කරන්නා වූ ප්‍රඥාව නැමැති ආලෝකය. ප්‍රඥා ආලෝකය සංසද දැන් මෝහය පැතිරීගෙන තියෙන මනසක් මෝහය පැතිරීගෙන තියෙන සිත් ප්‍රවාහයකට මේ ප්‍රඥාව නැමැති ආලෝක පහන දැල්වෙන මාත්‍රය ඒ දැල්වෙන මොහොත ඒ මොහොතින් මේ අවිද්‍යාව නැත මේ අන්ධකාරයේ මෝහය විනාශ වෙනවාද? එහෙම තමයි. සෝවාන් වෙනකොට දැඩි අන්ධකාරය බලාත්මකව තියෙන මහා අන්ධකාරය අඩු වෙනවා. ඊළඟට සකෘදාගාමි වෙනකොට ඊටත් වඩා අඩු වෙනවා. අනාගාමි වෙනකොට ඊටත් වඩා රහත් වෙනකොට තමයි ඔය කියන මාතෘකාවල රහත් වෙනකොට සම්පූර්ණයෙන් අඳුරක් තිබුණාද කියලාවත් දැනගන්න බැරි වෙන විදිහට මහා අන්ධකාරය
අවිද්‍යා පදාලිතා කියලා තියෙන. අවිද්‍යාව පළල දැම්මා කියලා. මොහය පළල දැම්මා කියලා. එතකොට දැන් ඔතන දැන් සඳහන් වෙන විදිහ දැන් මොහයත් අනිත්‍යයි. එතකොට මොහයත් ප්‍රඥාවත් අනිත්‍යයි. එතකොට ප්‍රඥාවෙනුත් කලයුත්ත කරලා එතනින් එහාට මොකක්වත් නැහැ. ප්‍රඥාවෙන් කලයුත්ත කළා. ප්‍රඥාවෙන් කලයුත්ත කළාට පස්සේ අන නිවන් අවබෝධ කළා. එතන එතනින් එහාට අමුතුවෙන් කරන්න දෙයක් නැහැ. ඒක කත කිච්ච කියලා කියන්නේ. ඉතින් ඔකේ තව විදිහකට ඔක කියනවා. එතකොට දැන් අතට ප්‍රඥාව නැතිවීම මේ මොහය නැතිවීම ප්‍රඥාව. හැබැයි ප්‍රඥාවත් නැති වෙලා යනවා. ප්‍රඥාවත් අනිත්‍යයි. එතකොට ප්‍රඥාවෙන් කටයුත්ත කළා ඊට පස්සේ නිවන. එහෙම දැන් අර ලියුමක් ලියන උපමාව එහෙම තමයි කියන්නේ. ලියුමක් ලියනවා. දැන් ලියුමක් ලියන්න පහනක් දාලනවා. පහනක් දාලා වගේ ලියුම ලියනවා. ලියුම ලියලා දැන් පහන යම් කාලයක නිවෙනවා. ලියුමේ ලිවත් ඉවරයි. එතකොට ලියුම ඉතිරි පහන නිවුණා. එතකොට ලියුම වගේ තමයි නිවන. ඔකට උපමා ගණනාවක් කියනවා. එහෙම. දැන් එතකොට මෙතනද දැන් මෙතන අර මතු කරලා ගන්න ඕන දේ තමයි ලියුම ලියන්නේ පහන් එළියෙන් පහනක් පත්තු කරන්නේ අන්ධකාරයක් තියෙන නිසායි. ඔව්. එතකොට මෝහාන්ධකාරය අපේ సంతාන වසාගෙන පවතින නිසා ඒ මෝහාන්ධකාරය දුරලනු පිණිස ප්‍රඥා නැමැති ආලෝකය දැල්ව ගන්න. ඔව් නිවන නැමැති ලියුම ලියා ගන්න. එහෙම. නිවන නැමැති ලියුම ලියා ගන්න. එතකොට නිවන ඉතුරුයි පහන නිවුණා පහන තියෙන අඳුර දුරු වුණා දැන් ලියුම තියෙනවා. එහෙමයි. ඒක දැන් එතකොට මේ ප්‍රඥා ආලෝකය දැල්වෙනකොට ලිඛිත වූ ලිපිය නැමැති දේ වශයෙන් එතකොට අපි මේ නිර්වාණය ගන්න ඕන. අන්න හරි. එහෙම තමයි උපමා උපමේය ගැලපීම. එහෙමයි. එතකොට මෙතන තියෙන්නේ නිවන් දකින්ද නම් ප්‍රඥා ආලෝකය දැල්වගෙන මෝහාන්ධකාරය දුරු කළ යුතුයි. ඔව් ප්‍රඥා ආලෝකය දැල්වනකොට මෝහාන්ධකාරය දුරු වෙනවා. එතකොට අවශ්‍ය ක්‍රියාදාමය සිද්ධ වෙනවා. ඔකට තව උපමා ගණනාවක් කියන්නේ දැන් ඔන්න ගෙයක් ගිනි ගන්නවා. ගෙයක් ගිනි ගන්නකොට අපි කියමුකෝ සාමාන්‍යයෙන් වතුර ටැංකිය වතුර කල ඔක අපිට නිවා ගන්න පුළුවන් කියලා පහකින් දල වශයෙන් කියමුකෝ. ඔව් ඇවිල්ලා මේ වතුර පොම්ප කරනවා පහක්. දැන් එහෙම කරාට පස්සේ මොකද වෙන්නේ? අර ගින නිවිලා යනවා. එහෙමයි. ගින නිවිලා ගියාට පස්සේ අර ගේ බේරෙනවා. එහෙමයි. එතකොට බේරෙනවා. ගින නිවිලා යනවා. එතකොට ගින නිවිලා ගියාට පස්සේ ඉතිරි වෙනවා. එතකොට උපමා කරනවා එතකොට ඒ ජලනාල ආදී ඒ වතුර කල හරි ඒවා පහ තමයි ශ්‍රද්ධාදී ඉන්ද්‍රිය පහ. ඊළඟට ගින්න තමයි රාගාදී කෙලෙස්. දැන් නිවන තමයි බේරාගත්තු ගේ. එහෙමයි. ගින්න නිවලා දැම්මා. කොටිමකවත් නිවලා දැම්මා. ඒ වගේ ඕකේ තවත් උපමාවක් කියනවා. දැන් වෛද්‍යවරයෙක් යම්කිසි බෙහෙතක ලෙඩකට පස්මුල් බෙහෙත් පස් జాතියක් ඖෂධ වර්ග පස් జాතියක් දීලා ඒ ලෙඩේ සුව කරවනවා. එතකොට ඒ ඖෂධ වර්ග පස් జాතිය ශ්‍රද්ධා සති විරිය සමාධි ප්‍රඥා ඊළඟට බෙහෙත දෙනවා. ඒ විදිහට බෙහෙත දෙනවා. බෙහෙත දුන්නාට පස්සේ යෝගාවචරය තමයි දොස් වේද මහත්තයා. එතකොට බෙහෙත එතකොට මොකද කරන්නේ? බෙහෙත පාවිච්චි කරාට පස්සේ ලෙඩේ සුව වෙනවා. එහෙමයි. එතකොට ඒ වගේ තමයි ප්‍රඥාවෙන් කල යුත්ත තමයි බෙහෙත් වලින් කල යුත්ත. නිරෝගීතාව තමයි ඉවර. පංච ඉන්ද්‍රිය වර්ධනය කරනකොට ලෙඩේ සුව වෙනවා කෙලස් ලෙඩේ. එහෙම කෙලස් ලෙඩේ සුව වෙනවා. නමුත් ඒ වෙලාවට මේ වඩන ඉන්ද්‍රිය ධර්මත් එතනම නිරුද්ධ වෙනවා. ඒවත් අනිත්‍යයිනේ. එහෙමයි. නිවන පමණනේ නිත්‍ය. එහෙමයි. දැන් ඒ අදනිච්චන් තන් දුක්ඛන් කියලා කිව්වට පස්සේ යමත් අනිත්‍ය නම් ඒ දුකයි කියලා කිව්වා. ඒක ගානේ ලෞකික ධර්ම වලට. ඒක මාර්ග සත්‍යයට ඒව මාර්ග සත්‍ය වේදෙන චිත්තචෛසික ඵලසිත ඒ වගේ චෛතසික ඒක එතෙන්ට ගන්නෑ. යමක් අනිත්‍ය නම් ඒක දුකයි කියන එක එතන අනිත්‍යය තමයි. නමුත් ඒක දුක්ඛ විදිහට ගන්නෙ නෑ. මාර්ග සත්‍යයි මාර්ගයි ඵලයි දුක්ඛ සත්‍ය කියද ගන්නෑ නේ. එහෙමයි. මේ මාර්ගය කෙලිම මාර්ග සත්‍ය ඵලයේ සත්‍ය විනිර්මුක්තයි සත්‍ය වලින් ඉවත් කරලා නේ ගන්න. එහෙමයි. එතකොට මෙතන කියන විදිහට අපිට නිවන නැමැති ඵලය ඉතුරු කරලා දෙනවා. නමුත් ඒක උදව් කර ඒක අවබෝධ කරන උදව් කරනගේ අනිත්‍යයි. අනිත්‍යයි. දැන් අර බුදු පියාණන් වහන්සේ අර දේශනා කරපු අලගත්ූප සූත්‍රය දේශනා කරපු උපමාව හරියට ගැලපෙන මෙතෙන්ද? ඔව්. ඒ කියන්නේ අපි සසරෙන් එතර වීම පිණිස වැඩිය යුතු ධර්ම ටික වඩනවා. ඒ
දැන් ගඟෙන් එගොඩ වෙන්න ඔරුවක් පාරුවක් අපි උපකාරී කරගන්නවා එගොඩුණාට පස්සේ ඒක කරේ තියාගෙන යන්නේ නැහැනේ ඒක එතන තියෙන ඇරලා අපි අපේ ගමන යනවා එච්චරයි ඒ වගේ දැන් ධර්මය අපි උපකාර කරගන්නවා ධර්මයෙන් ලබන ප්‍රතිඵලය අපිට ඉතුරු වෙයි නමුත් ඒ වැඩූ ධර්මත් ඒ වඩන ධර්මත් එතන එතන ඒක නිරුද්ධ වෙලා යනවා ඒක තමයි එතකොට ඒ මම මේ වගේ ධර්මකාමී මම මේ වගේ ධර්මයෙන් ආඩ්‍යමත් කෙනෙක් කියලා අපිට ගන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ ඒක අවශ්‍ය කරන්නේ අර 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 පින්ම පැන ගැනීමට මිසක් අය කරගහගෙන ඉන්නේ මේක තමයි අතනින් කියන්නේ කුල්ලූපමන් භික්කවේ ධම්මං දේශිස්සාමි තරණත්තාය නෝ ගහනත්තාය කියලා එක මහානේ මම පස්රූපමව කොට ධර්ම දේශනා කරන ගණ්ඩ නෙවෙයි කරගහ ගන්න නෙමෙයි ඊතර වීමට පමණයි කියලා කිව්වා එහෙම ඒ දැන් මෙතන දැන් තවත් මේ උපමාවන් තියෙන නාගසේන ස්වාමීන් වහන්සේකින් අහනවා ස්වාමීනි යම් කෙනෙක් ප්‍රතිසන්දි වශයෙන් සාසරේ පිළිසිඳ ගන්නේ නැත්නම් ඒ මේ කියන්නේ ඔය කියන්නේ රහතන් වහන්සේ කියන්නේ ඔව් රහතන් වහන්සේට දුක් වේදනා තියනවාද කියන එක වැදගත් කතාවක් වැදගත් කතාවක් ඒ කියන්නේ ඔතන කියන කැලින්ම කියන්නේ දැන් අපට වේදනා ගත්තොත් එහෙම අපි දුක් වේදනා බලන්න අපිට දැන් මధుරයක් කනවා මధుරයක් කනකොට ඊළඟට එකක් නෙවෙයි චක්කු සෝත ගහන ජීවා කාය මන කියන තුන් ආකාරයෙන්ම ගත්ත හැකි කා චක්කු සෝත ගහන ජීවා කාය කියන තුන් ආකාරයෙන්ම ගත්ත හැකි ඒ කියන්නේ අපිට ඇසහරහ අපිට නරක රූපයක් දකින්න ලැබෙනවා ඒක දැක්කට පස්සේ අපි නරක රූපයක් කරනවා අප්‍රියසන්න රූපයක් කරනවා නිතර නිතර හිතේ द्वේෂයත් එක්කලා අනු නරක රූපයක් දකින්න හම්බුනේත් අකුසල විපාකයක් අපට පහළ වෙන්නේ එතකොට එතන අකුසල විපාකයක් එතකොට අර ඉතින් චක්කු විඥානේ දුක්ඛ සාගත නොවන නිසා එහෙම නැහැ නමුත් ඒක මුල් කරගෙන ඊළාට අපිට ගැටෙනවා මෙහෙම එකක් උදේ පාන්දර දකින්න ලැබුණා අප්‍රිය රූපයක් දකින්න ලැබුණා කියකිය හිතෙන් द्वේෂය අන දුක්ඛ වේදනාව එලා කණේ නරක ශබ්දයක් අහන්න ලැබුණා ඇහුණා නැහැයෙන් නරක ගන්ධයක් දිවෙන් නරක රසයක් කයට නරක පහසක් මේ මధుරෝ කෑවා එතන ඇඟ කහන්න පටන් ගන්නවා නැත්නම් බඩු එකක් තුම් ඔළුව එකක් කොම් කොන් දෙකක් කොම් ඈ ඔය විදිහට ඇති වෙන එතකොට අපිට ඒ කොක්කමත් එක්කලා අනිප්පතර ගැටෙනවා මේ විඳ ගන්න බැරි වේදනාවක් විඳ ගන්න බැරි වේදනාවක් අනේ මෙහෙම වේදනාවක් කියකිය අපි මොකද වෙන්නේ ඒකත් එක්කලා හැප්පෙනවා ගැටෙනවා තරහ ගන්නවා ද්වේෂ සිත්ම පහල කරනවා හොස්සාගින් මැස්ස යන්න බැරි වෙලාවට කෙනෙක් ආවත් තරහ ගන්නවා එතකොට අන්න ඒ විදිහට දැන් කය හරහා එන වේදනාවක් අපට අදාළයි එහෙමයි දුක් වේදනා ඊළඟට ඒ කෝස්සේ අපි द्वेष චේතනා පහල කරනවා මේක වේදනක් අනේ අපේ විඳ ගන්න බෑ අනේ අපේ විඳ ගන්න බෑ තරහයි ඒක द्वेष චේතනා දෙ දුක විඳිනකොට එහෙම ඇති වෙනවා දැන් රහතුන් වහන්සේට කියන්නේ බුදුපස්සේ බුදු මහරහතුන් වහන්සේට අර කයට අපි කිමක මොකක් හරි දැන් බුදුරජාණන් වහන්සේගේ සිරිපතුලට ගලක් පෙරලා පෙළාවේදී ඇති වෙච්ච වේදනාව අඟුලිමාල මහරහතන් ඔළුව පලාගෙන ඉන වේදනාව ඊළඟට අර මේ ওই විදිහට රහතුන් වහන්සේලාට ඇති වෙච්ච මණිකාර කුලූපකසෝ සිත රහතුන් වහන්සේට අර ඇස් වලින් ලේන තරමට අර තිරින්ගයක් දර තද කරලා ඇති වෙච්ච වේදනාවන් එතකොට මානසික වේදනාව ඒවා අර පසේ බුදුරජාණන් වහන්සේ කැටිපෝලකින් විදලා අර නපුරු පුද්ගලයා ඇති වෙච්ච ඒ වේදනා මුගලන් මහරහතන් වහන්සේ යටකොට කැඩුවේ නමුත් ඔය එක ඒ ඔක්කොම වේදනා විපාක වේදනාව පමණයි දුක්ඛ සාගත කාය විඥානයේ උන්වහන්සේලාට අර අරමුණත් එක්කලා ගැටලා ගැටලා ද්වේෂ චේතනා පහළ වෙන්නේ නැහැ. අනේක තමයි ඔතනදී පැහැදිලිවම කියලා විස්තර කරන්නේ මේ බුදුපස්සේ බුදුමහරහතුන් වහන්සේට මානසික දුක්ඛ වේදනා නැහැ. කායික එක විතරක් එනවා කියලා කියන්නේ ඒකයි. එහෙම. එතකොට කයට වේදනාව දැනෙනවා රිදෙනවා. ඒක දැනෙනවා. රිදෙනවා කියන එක තියෙනවා. බුදුරජාණන් වහන්සේ මගේ කොන් දෙකක් කොමයි සාරිපුත්ත බණ ටිකක් කියන මගේ ඔළුව එකක් කොමයි මම පොඩක් හාන්සි වෙනවා කියලා තියෙනවා. එහෙම. ඒවයිනෝ. එතකොට ඒ ආවට උන්වහන්සේලා ඒ කයට දැනෙන දේ ජවන අවස්ථාවට ද්වේෂ ජවන වැඩ කරන්නේ. ඒ දුක්ඛ වේදනාව නැහැ. කර්ම වේදනාව නැහැ. විපාක වේදනාව තියෙනවා. කර්ම දුක්ඛ වේදනාව නැහැ. විපාක දුක්ඛ වේදනාව තියෙනවා. චෛතසික වේදනාව කියන්නේ ඒක ඒතකොට. චෛතසික වේදනාව කියලා කියන්නේ කර්ම දුක්ඛ වේදනාවට අර කය හරහා එන වේදනාව ඒක දැනෙනවා. එහෙමයි. විපාක වේදනාව තියෙනවා. කර්ම දුක්ඛ වේදනාව නැහැ. ඇයි මේක ඉතින් මේ ලේ මස් ඇට නහර වලින් හැදුණු දෙයක් නේ මේ ශරීරය. ඒක දැන ඒ විපාක රහතුණා කියලා හිතන ඇත්තේ නෑනේ. දැන් අපි ගත්තොත් එහෙම නෙමෙයිනේ. අපි ඕක රස කරන ආසය ආදී ගත්තට පස්සේ ඕක රස කර කර ගුණ කර කර වැඩි කර කර ඕක කරන්නම් කොහොඳ වැඩක් කරන්නම් කොහොඳ වැඩක් කියලා මටත් අවස්ථාවක් එන්නේ කියලා මොකද කරන්නේ?
ඌ තමයි මේක කරේ කියලා සමහරට අනේ මනුස්සයා කරලා ඇති දේ කොත් නැහැ සැකයක් ඇති කරගෙන ඒත් එක්කලා ඇතුළ තමා කුණු කරගන්නවා තමා පිලිස්සෙනවා ඇතුළ දේශ චේතනා පහළ කරලා දැන් කෝ කාලේ කළට වෙච්ච ඒ ජවන් අවස්ථාවේ වැඩ කරපු ඒ බරපතල අකුසල චේතනා අන්තිමට මුං ගැට ගන්නට බෙලිගෙඩි ගන්නට ඇවිල්ලා ඇවිල්ලා මොකද වුනේ එතකොට නේද ආන්නේ ඒකයි කියන්නේ දැන් අර සරියුත් මහරහතන් වහන්සේ අර සීහනාදයක් කළේ එතකොට ඒක තමයි අර ස්වාමීනි පොළවේ අසුචිදා අසුචිදානෝ පිරිසිදු දේ දානෝ අසුචි දේ දානෝ සුචි දේ දානෝ නමුත් පොළව කම්පා වෙන්නේ නැහැ කියලා දැන් ඒක ගලපන්න පුළුවන්ද අනිවාර්යෙන් පුළුවන් අකම්පිතයි කියලා කියන්නේ ඒක තමයි කොච්චර ඈනුම් බැනුම් වෙන්න පුළුවන් ඊළඟට හොඳ දේවලුත් වෙන්න පුළුවන් ගෞරව කීර්තිසහස රහතුන් වහන්සේලාගේ මානසිකත්වය විසම වෙන්නේ නැහැ සබන වෙන සක්කේ නැති රහතුන් වහන්සේට ඉතින් අර ඒක සැප වේදනාවක් දැනෙනවා රහතුන් වහන්සේ හොඳ රසට කෑමක් වළඳනකොට අනේ උන්වහන්සේ රස දැනෙනවා රහතුන් වහන්සේ නීරසව එකක් ගන්නකොට ඒත් දැනෙනවා හැබැයි අපි මොකද කරන්නේ අපි රස වේදනාවදී අපි ඇලීමක් ඇති කරනවා ගොඩක් වෙලාවට රස නැත්තම් ගැටීමක් මේවා කන්න පුළුවන් ද ලුණුත් නැහැ මිරිසුත් නැහැ කියලා අපි එහෙමයි ඒ සාමාන්‍ය කෙනෙකුගේ හීන මානසිකත්වය දැන් රහතුන් වහන්සේ කියලා කියන්නේ එතකොට නාබිනන්දාමි මරණං එතකොට මට මේක අවසාන මරණය තමයි ආය මරණයක් නැහැ කියලා අනික මට අමුතු සතුටු වීමකුත් නැහැ. එමෙ නැතුව මට දැන් මරණය සිද්ධ වෙනවා කියලා අමුතෙන් දුකකුත් නැහැ. ඈ නාබිනන්දාමි මරණ ජීවිතං. එතකොට දැන් මේක මම දැන් මට ආය දුකක් නැහැ සංසාරයේ ඉපදීමක් නැහැ මට ගොඩාක් කල ජීවත් වෙලා ඉන්න තියෙනවා කොච්චර හොඳයිද කියලා. එහෙම කාරණයක්කුත් නැහැ. ඊළඟට මේ මට දැන් ආය දුකක් නැහැ මේකෙන් පස්සේ කියලා ඉක්මනට පිරිනවම් පානවා නම් කියලා. එහෙම අමුතු සතුටකුත් නැහැ. කාලංච පටිකංකාමි නිබ්බි සම්බතකෝ යත වැටූ පමණක් බලාපොරොත්තුවෙන් කුලිය කරන කුලිය පමණක් බලාපොරොත්තුවෙන් කටයුතු කරන මේ කම්කරුවෙක් වාගේ සේවකයෙක් වාගේ මේ කර්මාන් රූපෝ මේක හටගත්තා කර්මාන් රූපෝ විපාකාන් රූපෝ මේක බිඳිලා යනවා ඒක බලාගෙන මධ්‍යස්ථව මම වාසය කරනවා කියලා කියනවා ඒ කියන්නේ අර අටලෝ දහමින් අකම්පිත සිතක් සකස් වුණාට පස්සේ ජීවත් වීම ගැනවත් මරණය ගැනවත් අමුතු බලාපොරොත්තු නැ ධර්මතාවට ඉඩ දීලා මේක මෙහෙම සිද්ධ වුණා හේතු ආනේ ඵලයක් ආවා හේතුඵල ධර්මතාව මේකයි දෙකම අනිත්‍යයි මේක 100%ක් අවබෝධ කළා මධ්‍යස්ථව බලාපොරොත්තු ඉන්නවා එච්චරයි කියන්නේ මරණයෙන් පස්සේ ඉපදීමක් නැහැ කියලා සන්තෝෂෙකුත් නැහැ එහෙම මොකුත් නැහැ එතකොට මේක මහා දුකක් නේ මේක වැඩක් නැහැ මේක ඉක්මනට මැරිලා යන්න ඕන කියලා දෙයක්වත් නැහැ මේකකුත් නැහැ මේ මැරිලා කියන්නේ මේ මම මේ අපේ භාෂාවෙන් කතා කරන්නේ නැත්නම් පිරිනිවන් පානවා කියන වචනේ මම මේ අපේ වචනින් මේ කතා කරන්නේ දැන් අපිට නම් මැරෙනවා කියපුවම පුදුම බයක් නේ මරණයට දැන් සමහර ජීවත් වෙනවා නම් හොඳයි කියලා නේ කල්පනා වෙන්නේ සමහර වෙලාවට වචනයක් කියවෙනවා ඒක හොඳයි ඒක මම මේ විවේචනය කරන නෙමෙයි සමහරවල් කියනවා වැඩිපුර ජීවත් වෙනකොට වැඩිපුර පින් කරගන්න පුළුවන් නේ කියලා. ඒක හරි ඒක හොඳයි. සමහර වෙලාවට අපි වචනෙන් එහෙම කිව්වට ඇතුලෙන් තියෙන මේ පින් කර ගැනීමට වඩා අපිට ජීවිතාසාව. ජීවිතාසාව. ඒක ඒක වැරදි නෑ මේ මං කියන්නේ විවේචනය කරනවා නෙමෙයි. නමුත් ඒකත් ටිකක් අර්ථවත් වෙන්න ඕනේ නේද සර්? ඒක ඒ පරමාර්ථය කියන වචනය ඇත්තටම නම් ඉතින් හොඳයි එහෙම නැත්නම් එතන මේ ධර්මයේ දඩමීමා කරගෙන ඈ ධර්මයට කොලේ වහලා වැඩ කරන්නේ ජීවිත ආසාව නම් ඒක හොඳ නෑ ඒක මේ මම දී ජීවිත ආසාව ඔක්කොම අත්හැරලා තියෙන කතාන්දරයක් කියන නෙවෙයි ඒක සුදුසු නෑ ඒක මට තිබුණොත් හොඳ නෑ ඒක අනිත් එක්කිනට තිබුණොත් හොඳ නෑ ඒකයි ඇත්ත එහෙමයි දැන් මෙතන අපි බලාපොරොත්තු වෙන්න ඕන එතකොට මේ රහත් නොවෙනතුරු මං කියන්නේ අපිට මේ අපේ ප්‍රායෝගික ජීවිතේට මෙතනින් පණිවිඩයක් වශයෙන් ගන්නවා. එතකොට මේ අපි වුණත් ටිකක් පුරුදු වෙන්න වෙනවා ජීවිතේට වඩා ලොල් නොවීමට මරණයට බිය නොවීමටත් කාරණා දෙකට. අනිවාර්යයෙන්. සීල සමාධි ප්‍රඥා හරියට පිරෙනවා නම් ඔය මානසිකත්වය ඇති වෙනවා කියන එක ස්වයං සිද්ධයි. මොකද එයාගේ මානසිකත්වය වැඩ කරන්නේ ධ්‍රාණ අවබෝධය එල්ල කරලානේ. සීල සමාධි ප්‍රඥා සක්‍රීයතාවත් එක්කනේ. එතකොට ඒ බඳු කෙනෙකුට මේ එතනින් එහාට අමුතෙන් ඕක ජීවිත ආසාව නැති කරන්න ඕනේ කියලා අමුතු උත්සාහයක් දරන්න අවශ්‍ය නැහැ. එයා කොහොමද දන්නව උපදින වග. උපදින ජීවිතයේ සුවපත් වෙන වගක් දන්නවා. ඒකට අවශ්‍ය කරන හේතුව සකස් කළ වගක් දන්නවා. ඒ නිසා එයා ඉස්සරහට යනවා. අර දෙයම නෙමෙයිද? කියන්නේ වැඩිපුර පින් කරගන්න ඕනේ හින්දා ජීවිතේ ගෙනියන්න ඕනේ කියන එක නේද? නෑ එහෙම නෑ. සීල සමාධි ප්‍රඥා පුරන ඉන්න කල පුරනවා එච්චරයි.
සීල සමාධි ප්‍රඥාව පුරණ කෙනාට මේ ගුණ දහම් ප්‍රතිපදාව වඩාගෙන යන කෙනාට ආයේ අමුතුවෙන් හිතන්න දෙයක් නැහැ මෙතන. හිතන්න දෙයක් නැහැ. සුදුසු තරමක් ඇදෙනවා. එහෙමයි. හේතුව නැත්තම් කැඩෙනවා. එච්චරයි. ආ, එතන තමයි අර පණිවිඩය ගත යුතු පණිවිඩය. එතකොට එතන කියන්නේ අපි උපන්නා ජීවිතේ ගලාගෙන යනවා. ඒ ජීවිතේ අපි අපිට උවමනාවෙන් මේක තවත් වැඩි කරගන්නවත් උවමනාවෙන් ජීවිතය විනාශ කරගන්නවත් එහෙම අවශ්‍ය නැහැ. ජීවිතේ රැකෙන්න දේවල් ඉතින් කරනවා. බේත් තේජාති කරනවා. එහෙම කියලා මේක රහතුන් වහන්සේත් ඒක සිද්ධ කරනවා. දැන් ඉතින් මේ කර්මා රූපෝ උපනා කර්මා රූපණෝ තියෙනවා නැති වෙලා යනවා කියලා හැම නෙවෙයි. අවශ්‍ය කරන ආවතේව කළ යුතුයි. ඒවා කරනවා. ලඩක් හැදුනොත් බේත් ගන්නට ඕනේ. එහෙමයි. බඩගිනි આવොත් කැම කන්නට ඕනේ. ඒ කටයුතු අනිවාර්ය රහතුන් වහන්සේට අදාළ දෙයක්. රහතුන් වහන්සේ සිද්ධ කරන දෙයක්. එතකොට එතන තෘෂ්ණාව සහිතවද කෙරෙන්නේ උපාදාන සහිතවද කෙරෙන්නේ ඒක තම තමාට අදාළව ඒක ඒකයි වැඩේ කරලා බලා බැලිය යුතුයි. එහෙමයි. තම තමන් වැඩිපුර අවධානය තියන්න ඕනේ එතන. එතන ඒක තමයි. මම කවර තරාතිරමක හිත කොහොමද වැඩ කරන්නේ? කවරාකාර මානසික මට්ටමක ඉඳගෙනද මම මේ ජීවිතේ පවත්වන්නේ? එච්චරයි. එතකොට ඒ පවත්වන ජීවිතය අවබෝධයෙන් ධර්මයට නතු කරලා ගුණ දහම වර්ධනය කිරීමයි තියෙන්නේ. එතකොට ජීවිතය අපි ගලාගෙන යන ජීවිතයට නව අර්ථයක් දුන්නා වෙනවා. ධර්මානුකූලව පැවැත්වුවා වෙනවා. එතකොට මැරෙන ජීවිතේ නොමැරීමට ශක්තියක් දිනු කරගත්තා වෙනවා. ඒ කියන්නේ? ඉතින් මැරෙන ජීවිතය අමරණීය තත්වයේ නිවනනේ. එහෙමයි. ඒකයි. අමරණීය තත්ත්වයට පත්වීමට ධර්ම ශක්තිය ඇති. මොකද මේක අනිත්‍යයි කියලා නිත්‍ය සැපතේ අවබෝධ කරගන්න තුරු මේකේ වටිනාකම තියෙනවා. මම නැත්තම් අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන්නේ මොකක්ද? ඒ නිසා අනිත්‍ය තමයි මේක. ඉතින් මේක අනිත්‍යයි කියලා දුවන්න බෑ. මේක තමාට අදාළ වෙනවා. ඒතකොට නිත්‍ය සැපත අවබෝධ කරගන්න තුරු අනිත්‍ය දේ දරහන්න වෙනවා. ඒකට ගැටිලා හරියන්නේ ඒක අවබෝධ කරගන්නවා මිසක්. එහෙමයි. ජීවත් වීම කෙලවර වෙන තැනක් තියෙනවා. කවදා හරි ජීවිතේ කෙලවර වෙන අවස්ථාවක් එනවා. අපිට ඒක අදද හෙටද තව මොහොතකින්ද අවුරුදු ගානකින්ද කියන්න බෑ. නමුත් ජීවිතේ කවදා නමුත් ඉවර වීම තියෙනවා. ජීවිතක්සේ කියන තැන මරණය කියන තැනට අපි යන්න තියෙනවා. එතකොට ඒක සමව බාර ගන්න ජීවත් වීමයි මරණයයි සමව බාර ගන්න අවශ්‍ය කරන මානසික ව්‍යුහය සකස් කිරීම තමයි බුද්ධහමෙන් පරමාර්ථය. ඒ රහතුන් වහන්සේගේ මානසික ව්‍යුහය තමයි ඔතනින් ඔය නාගසේන මහරහතන් වහන්සේ මිලිඳු රජුරවන්ට විග්‍රහ කරලා දුන්නේ. එහෙමයි. මං කියන්නේ රහත් වෙන තුරු රහත් නොවන තුරු කියන්නේ අපි රහත් වෙලා නැහැ තාම. රහත් නොවුණු අපට මේ ගලප ගන්න. ඒක තමයි. ඒක තමයි පූර්වාදර්ශය. ඕක එකපාරටම සිද්ධ වෙච්ච ස්වයං සිද්ධ ගහෙන් ගෙඩි ගන්නා වගේ දෙයක් නෙමෙයි. ඒ විදිහට ජීවිතයේ දෙසත් මරණයේ දෙසත් සමව බැල්ීමේ මරණ සතියට පණ ගන්නවලා ආපු ජීවිත පෙළක સમાප්තිය තමයි ඔය කියන්නේ. ඕක ඉබේ සිද්ධ වෙච්ච දෙයක් අහඹු සිදුවීමක් නෙමෙයි. ওই தത്വයට මනස ස්වාධීනව ස්වයංව ওই தത്വයට එන්න ස්වයංක්‍රීය ওই මානසිකත්වය ඇතිවීමට අර දිගු කාලීන මරණයට පත් වෙන ජීවිත වලින් අමරණීය සැපතේල කරලා අවශ්‍ය කරන ප්‍රතිපත්ති මාර්ගෙහි ආවා. හැබැයි අපිට මේක කියන්න බෑ. මොකද්ද? නාපි ජානාමි මරණං නාපි ජානාමි ජීවිතං කියන්නේ. ආ ඒක සාමාන්‍ය කෙනෙකුට කියන්නට බෑ. ඉතින් විපස්සනා භාවනා වර්ණ යෝගාවචරයට සමහරවට දැන් බෝධික ස්වාමීන් වහන්සේ ජීවිතේ නැති කර ගැනීමට හේතුවේ. එතකොට එතනදී බලනකොට ඒතර ජීවිත ආසාව නැතිවීමයි මරණය සිද්ධ වීමයි එකට සිද්ධ වුණා. එතෙන් දෙනකම පුතුන්ජනයි උන්වහන්සේ. එතකොට ඔය 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 මානසිකත්වයේ ස්වයං සිද්ධයි රහතුන් වහන්සේට ස්වයං සිද්ධ මානසිකත්වය ඇති කර ගැනීම සඳහා රහතුන් වහන්සේගේ සිතුම් පැටුම් ආකල්ප සංකල්ප තමයි පූර්වාදර්ශය පෘතුග්ජන කෙනාට පිළිපදින්න. එහෙමයි. එතකොට අපි මේ නිකම් අමු ඇඟට ඉඳගෙන අපි කියනවා මන්නම් මැරෙන්න බය නැහැ. ඔව්. ඉතින් මේ අමුතු කතාන්දරනේ. ඒක තමයි මම කියන්නේ. සාධාරණ දෙයක් කියමු. සාධාරණ වෙන්නේ කොහමද? ඒ කියන්නේ අපි එතකොට මෙතන බොහෝම දැනුවත් තැනක් තමයි මේ එහෙම නිකන් ගොඩින් මේ මට දැන් මේ ජීවිතය ගැන කිසි ආසාවක් නැහැ. මට අද වුණත් මැරෙලා යන්න පුළුවන් කියන කතාව සාධාරණ නැහැ. සාධාරණ කියන්නේ කරුණු නැහැ. ඉතින් මොකක් හරි තියෙන දොඩවනවා. ඉතින් ඒකයි මානසික ලෙඩක් වෙන්න පුළුවන්. ඒක තමයි. හරි වටිනා කාරණා ටිකක් මේ අද දවසෙත් අපි
සාකච්ඡාවට බොහොම දේවල් දැනගන්න පුළුවන් වුණා. සමහර වෙලාවට අනවශ්‍ය දේවල් නැගුණද දන්නේ නැහැ. මගේ සාරසිට වරදක් වුණාද දන්නේ නැහැ. එමුණන්න සමා වෙන්න. කෙසේ නමුත් මේ හැම දෙයක්ම මේ ප්‍රශ්න නගලා මේ කරුණු කාරණා විග්‍රහ කරගත්තේ වඩා ධර්මඥානය ප්‍රතුන කරගන්න ඕන නිසායි. ඒ නිසා අද දවසේ සන්නස දැක්ක අනුග්‍රහය පිළිබඳව අපි තාමත්ම සන්තෝෂයෙන් පුණ්‍ය අනුමෝදනා කරනවා. ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී භාවය වේවා, තිර ජීවනය වේවා, මේ කරන ලද සැප කිරීමක් පාරමිතාවක් වේවා. අපි හැමෝට මේ අවශ්‍ය පාරමී ගුණ ධර්මයන් මුදුන් පමුණුවාගෙන නිවන් දකින්න ලැබේවා කියන ප්‍රාර්ථනාව සබා ගන්නවා.